දිනපතාම ආහාර මිල ඉහළ යනවා. ඒ වගේම දිනපතාම නොඑක් අත්‍යවශ්‍ය භාණ්ඩ අතුරුදහන් වෙනවා. කිරිබිටි නැති වෙන එක කාලෙක, භූමිතල නැති වෙන තව කාලෙක, හාල් නැති වෙන තව කාලෙක, ගෑස් නැති වෙන තව කාලෙක මේ විදිහට පෝලිං ඇති වෙනවා. අපි මේවා එකක්වත් බලාපොරොත්තු වුණු දේවල් නෙවෙයි. අපට මේ සියල්ලටම හේතුව හැටියට කියන්නේ කොවිඩ්. කොවිඩ් නිසා තමයි මේක ඇති වුණේ. කොවිඩ් තිබුණා සංචාරකයෝ මේ අම්බලන්ගොඩට හික්කඩුවට එයි, ඩොනර් ගලාගෙන එයි. එහෙමනම් ප්‍රශ්නේ ඉවරයි කියලා තමයි අපිට කියන්නේ. ඒක අපිට හිතනවා තවත් සංචාරකයෝ නිසා ජීවත් වෙන රටවල් තියෙනවා නේද? මාලදිව ඉන්න කියන්නේ සංචාරකයෝ නිසා ජීවත් වෙන රටක්. තායිලන්ත කියන්නේ සංචාරකයෝ නිසා ජීවත් වෙන රටක්. ඒ රටවලත් මෙහෙම ප්‍රශ්න තියෙනවා. පෝර නැතුව ගොවියෝ පේන පාලියනවා. ගෑස් නැතුව පෝලිං වල ඉන්නවා. ගෙවල් වල ගෑස් ලිප් පිපිරෙනවා. කිරිපිටි නැතුව දරුවෝ ගෙවල් වල අඬනවා. ඒ වගේම හාල් සහල් ඒ වගේම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න බැරි තරම් අහස උසට නගිනවා. මේ වගේ ප්‍රශ්න ඒ රටවලත් තියෙනවා. අපිට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ. එහෙමනම් අපිට හිතන්න තියෙන්නේ කොවිඩ් කියන්නේ නම් ප්‍රශ්නයක් තමයි. හැබැයි කොවිඩ් වලට එහා ගිය ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා මිට්ටෝ. අපේ රටේ අද ප්‍රශ්නය ඩොලර් හිඟේ. ඊයේ අපිට තවත් අවාසනාවන්ත සිද්ධියක් වුණා. ඒක තමයි ඉහළම ගණේ මේ රටේවල් වල ණය පිළිබඳව අනාවැකි පුරෝකතන කියන අර පිච් රේටින් ආයතනය අපිව දැම්මා බංකොලොත් වීමට යන රටක් තත්ත්වයට පත්වුවා. බංකොලොත් වීමට යන රටක් බවට අපි ඔයie පත් කළා. එතකොට අපේ රටට එහෙනම් අනාගතයේ ආයෝජක වෙයි බංකොලොත් වෙන රටක, සංචාරක වෙයි බංකොලොත් වෙන රටක. ඒ වගේම විදේශිකයෝ හරි කවුරු හරි මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෙක්වත් මේ රටේ ව්‍යාපාරවල ආයෝජනය කරයිද? ඒ වගේම අපිට පේනවා අපේ මේ ඉන්න ඔක්කොම වැඩිහිටියෝ මේනම් අපේ තරුණ දරුවා ඇරෙන්න මේ අපි දරුවෝ ඉන්න දෙමාපියෝ අපේ දරුවන්ට අපිට කියන්න පුළුවන් ද කට ඇරලා දුවේ පුතේ උඹලා නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගත්තේ ධර්මාශෝකයට ගියේ ඈ ඒ වගේ ගිහිල්ලා ඉගෙනගෙන දැන් රටට සේවය කරපල්ලා මේ රටේ ඉඳලා කියලා කට ඇරලා අපිට කියන්න පුළුවන්ද? මේ රට යන මග දිහා බැලුවාම දරුවන්ට අනාගතයක් නැහැ කියලා බැලුවාම අපිට මේන්නේ ගුවන් තොටුපළයි පාස්පෝර්ට් එකයි විතරයි. කොවිඩ් නේ මොන යකාගේ රටකට හරි යන්න හිතෙන තත්ත්වයක් තියෙන.